ජීවිතය දිහා වෙනස් විදිහට බලන්න කියලා අපි ඔබට උදෙම ආරාධනාවක් කළානේ. ඒ විදිහට අපේ ජීවිතවල අපේ කාලේ වෙනසක් ඇති කරපු දෙන්නෙක් අද අපේ මේ සුන්දර කතාබහට නුගසවනට ගොඩ වැදෙනවා. මේ දෙදෙනාගේ මේ වෙනස සමාජයට බොහෝ දේවල් දායාද කරනවා. අපිව සතුටින් තියන්න, අපේ හිත සැහැල්ලු කරන්න, විනෝදාස්වාදය සමරන්න මේ හැම දෙයකටම මේගොල්ලන්ගේ මේ සුසංයෝගය මේ වෙනස හේතු වෙලා තියෙනවා. ඉතින් අර මේ අපි කියන්නේ දැන් දුකේදී සැපේදී එකට ළඟ ඉන්න මිතුරන් කල්යාණ මිතුරන් කියලා එහෙම කල්යාණ මිත්‍ර සම්පත්තියේ වාසනාව කරගත්තු දෙන්නෙක් තමයි අපේ මේ කතාබහට එකතු වෙන්නේ. ඒ සුසංයෝගය අර කිව්ව වගේ අපේ කලා ලෝකයේ යම්කිසි වෙනසක් ඇති කරන්නත් අලුත් වෙනසක් ඇති කරන්නත් හේතු වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක අපි කතා කරන්නයි සූදානම් වෙන්නේ. දැන් ඒ වෙනස තමයි ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඇවිල්ලා ඒක ඩිජිටල් වෙලා ඊට පස්සේ 3D animation යුගයට එනකොට ඒ පළමු අත්දැකීම ලාංකීය අපේ ප්‍රේක්ෂකයන්ට අරන් දෙන්න පුරෝගාමී විච්ච කණ්ඩායමේ ප්‍රමුඛ සමාජිකයන් දෙදෙනෙක් අපේ මේ කතාබහ අතර ඉන්නවා. පසුගිය 20 වෙනිදා ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලැබෙනවා. ඒ තමයි ලංකාවේ පළමු 3D animation චිත්‍රපටය තිරගත වෙනවා, සිනමා හාලට එනවා. ගජමෑන් චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයත් එක්ක ඒ නමත් එක්ක බැඳුණු දෙන්නෙක් අද අපේ කතාබහට සම්බන්ධ වෙන්නේ. අපි මේ සිනමාපටයේ ගීතයක් අහලම කතාබහට එකතු හොඳයි නේද? ඒක වඩාත් හොඳයි. හරි. අපි ඒක බලමු. ගුරුකම් කරලා ලියුමක් ලියලා ගිරවට කියලා පද්මාවති කොණ්ඩෙත් කපලා ලිප්ස්ටික් කුලලා කටෙන් කොටලා පද්මාවති 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 ගෙවුන සති සති දැන් මට ඇති පද්මාවති බොම්බෙ මොඨයි යේ බොම්බයි මොඨයි යේ බොම්බෙ මොඨයි බොම්බයි මොඨයි යේ බොම්බෙ මොඨයි යේ බොම්බයි මොඨයි යේ බොම්බෙ මොඨයි යේ බොම්බයි මොඨයි රහින් මම් බැන්න ආදරේ තනියම නිතියන්නේ කාඹරේ හොරහින් මම් බැන්න ආදරේ තනියම නිතියන්නේ කාඹරේ ආලේ මෝරා නිහිත පාරා අමතිය රටකනව හෝරා ඒ වලුරා වඩලකු මෝරා එක්කන් යනවා මයි යනවා මයි කැන්දා කියන පත්මා Bombay Mottai, yeah, Bombay Mottai, yeah, 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 Bombay Mottai, Bombay Mottai, ho! Bombay Mottai, yeah, Bombay Mottai, yeah, Bombay Mottai, Bombay Mottai, yeah! Guru Kankarala ලියුමක් ලියලා ගිරවට කියලා පද්මාවති කොණ්ඩෙත් කපලා ලිප්ස්ටික් කුලලා කට්ටෙන් කොටලා පද්මාවති 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 ගෙවුන සති සති දැන් මට ඇති පද්මාවති අනේ අයියෝ බොම්බේ මොඨයි බොම්බයි මොඨයි Bombay Mottai, 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 Bombay Mottai. ඔන්න ඉන්නවා ඒ දෙපළ ගජමෑල්ල දෙන්නෙක් තමයි නේ වෙන වැඩක් නැ නේ ෂෝටි මල්ලි පොඩි මල්ලි කියවම කවුද නොදන්නේ නේ ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළ අලුත් දෙයක් හිතන්න අලුත් විදියට හිතන්න හුරු කරවපු වෙනස් දෙයක් දායාද කරපු දෙදෙනෙක් බොහොම ආදරෙන් අද සඳ දනග සර්ට පිළිගන්නවා ගාමින්ද පියවිරාජ් ඒ වගේම සුමි චිත්‍රානන්ද අයිබෝ අයිබෝ අයිබෝ
ගජමෑන්ගෙම පටන් ගමුද? මම ඒක හොඳයි නේද? මොකද දැන් මේ දවස්වල කතා බහ ඇතර නැතිනේ නේද? අනිවාර්යයෙන්ම. ඔව්. දැන් ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයේ අලුත් පිටුවක් කිව්වොත් එක්තරා විදිහකට හරි අපි දකින ප්‍රථම 3D animation චිත්‍රපටිය. කොහොමද මේකේ ආරම්භය කොහොමද මේ කතාව? අපි එතනින් කතාව ආරම්භ කරමුයි. ඔව් ඉතින් මේක වැඩ ආරම්භ වෙලා දැන් අවුරුදු 10කට විතර කලින් තමයි වැඩ ආරම්භ වුනේ. ඊට පස්සේ අවුරුදු 7මාරක් විතර යන කාලයක් තිස්සේ වැඩ කරා. කරලා ඊට පස්සේ පෙන්නන්නත් තව අවුරුදු 2මාරක් විතර ගත වුණා. මොකද රටේ ඇති වෙච්ච එක එක කොරෝනා ව්‍යසනය ඇතුළු ඒ දේවල් හින්දා. ඉතින් මුලින්ම මේකේ අධ්‍යක්ෂවරයා චානක පෙරේරා ඔහු තමයි අපිට ආරාධනා කරේ මේකේ තිර රචනය දෙබස් රචනය කරන්න. ඉතින් ඔහු මුලින්ම ආපු වෙලාවේ දැන් මීට අවුරුදු 10කට කලින්නේ අපිත් කල්පනා කළා 3D animation එකක් කරනවා කියලා කිව්වට කරගන්න පුළුවන් වෙයිද ලංකාවේ කියලා. මොකද එතකොට ওই motion capture තාක්ෂණය තිබ්බේ නැහැ. කියන්නේ පිටරට තිබුණා ලංකාවට කවුරුත් මුකුත් ගෙනල්ලා නැහැ. ඉතින් ඔවුන් කිව්වා නෑ අපි ඒ උපකරණ ගේනවා හොමම කියලා. ඉතින් ඔවුන් ඒකට සූදානම් වෙනකොට අපිට හිතුණා ඒ උනාට කමන්නෑ මේ තරුණ පිරිසට අපි උදව් කරන්න ඕනේ කියලා අපි තිර රචනයක් කරලා දුන්නා. දීලා මේගොල්ලෝ වැඩ කරගෙන යනකොට අපිටත් එක එක අවස්ථාවලදී එන්න කියලා කිව්ව පොඩක් බලන්න. ඉතින් ගියාම මට හිතුණා මේක හොඳට කෙරෙන ලකුණු තියෙනවා. ඒක නිසා අපි ඊට පස්සේ අපිම බාරගත්ත මෙහි හඬගැයීම අධ්‍යක්ෂණය සහ මේ ප්‍රධාන චරිත වන ගජමෑන් සහ ඇම්ඩා කියන චරිත දෙකට හඬගවන්න. ඉතින් ওই විදිහට තමයි කොහොම හරි ඉතින් අවුරුදු 7මාරක් 8ක් විතර මහන්සියක් තමයි මේ අද අපි දකින්නේ. ඔව්. සුදුසුයි. දැන් වැඩි දවසක් නෑ පසුගිය 20 වෙනිදා සිකුරා තමයි සිනමා හරට චිත්‍රපටය එන්නේ. මේ ගත වුණු දින කිහිපය ඇතුළේ ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඔව් ඉතින් අර කොච්චර අපි වැඩේ කරා වුණත් මේක ප්‍රේක්ෂකයෝ කොයි විදිහට ගනීද කියන එකනේ වැදගත්ම දේ උනේ. ඇත්තටම කියන්න සන්තෝෂයි. දැන් දවස් 3යි ලංකාවේ ආදායම් වාර්තාවක් බිඳලා තියෙනවා මිලියනයක් මිලියන 10ක්. ඒ කියන්නේ කෝටියක් දවස් 3ට. සහ ඒක මම හිතන්නේ මේ විශේෂත්ම දෙයක්. මොකද මේ වගේ කෙටි කාලෙකදී ඒ වගේම අපි ඊයේ රැත් අපි දෙන්නට අත්දකින්න ලැබුණා මහලබේදී. ඒ කියන්නේ අපි ගියා ෆිල්ම් හෝල් එකේ ගිහිල්ලා බලන්න. ඇත්තට පුටු දාලා තිබුණා මේ අමතර ඉල්ලුම වැඩි. එහෙනම් පුටු දාලා ඒගොල්ලෝ බලන්න සූදානම් වෙලා තිබුණා. පුටු දාලා බැලුවා අපි මේ චිත්‍රපටයේ මැද්දේදී ගිහිල්ලා පොඩ්ඩක් විනාඩියක් ගිහින් කතා කරලා ස්තුතිවන්ත වෙලා ඉන්න අවස්ථාව ලැබුණා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ 100%ක්ම තියෙනවා. ඔතේ බලපු කෙනෙක් අනිවාර්යෙන් තව කෙනෙකුට යෝජනා කරනවා සහ ඒගොල්ලෝ දෙපාරක් බලන බව කියනවා. ඒක තමයි මම හිතන්නේ චිත්‍රපටයක තියෙන විශේෂම දේ. කියන්නේ ආපහු රිපීට් ඔඩියන්ස් එකක් අපිට හම්බ වෙන එක. ඉතින් හරිම සන්තෝෂයි. ඒ වගේම දැනට විශේෂයෙන් කියන්න ඕන ලංකාවට සමගාමීව දැන් ලෝකෙ තවම කී රටවල් බොහෝ ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙන්න නියමිතයි. 29 වෙනිදා තමයි ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය පටන් ගන්න. ඉතින් ඒක ඒතු සිංහල භාෂාවෙන්ම දැන වෙන සිංහල භාෂාව. නමුත් මේක මේ අපේ අයට ශ්‍රී ලාංකික පිටරට ජීවත් වෙන අයට තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් දැනට වාර්තා වෙන්නේ ලංකාවේ ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙනවා 7000ක් බලපු චිත්‍රපටියක් තියෙනවා. ඒක තමයි වැඩිම. මේ වෙනකොට චිත්‍රපටිය කවුරුත් බලලත් නැහැ. දවස් 6යි ටිකට් දාලා දැනට 3000කට අධික ටිකට් ප්‍රමාණයක් විකිණලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි දෙන්නට හරිම සන්තෝෂයක්. මොකද අපි සෑහෙන කාලයක් ලොකු වැඩක්ට අත ගහන්න අපිට බැරි වුණා. අපි කරමින් හිටියට ඒක කවුරුත් මේ ජනගත කරන්න බැරි වුණා. ඉතින් සිනමාවට ඇත්තට පොඩි සම්බන්ධ වෙලා තිබුණා පොඩ්ඩක් මම. නමුත් අපේම වැඩක් විදිහට සම්බන්ධ වෙන්නේ ගජමෑන් හරහා. ඉතින් ඒක අපි ඊළඟ අපි ගුවන් විදුලියට සම්බන්ධ වුණා. අපි ඒකේ කරන්න ඕන දේවල් ටික කරා, රූපවාහිනිය කරා. දැන් සිනමාවත් දැන් මම හිතන්නේ සෑහෙන සන්තෝෂ වෙන්න පුළුවන් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක. දැන් මේ විදිහට දැන් මේ අයියලා දෙන්නගෙම චිත්‍රපටයකුත් එන්න තියෙනවානේ. ඔව් ඒක ඒක ඇත්තටම එන්න. ඒකත් ගජමෑන් වගේ තමයි එනවා එනවා කියලා නෑ. ඉතින් ඒක ඇත්තටම ඒකටත් උනේ මෙහෙමයි. අපි සෑහෙන කාලයක ඉඳලා ඒකට සූදානම් වුණා. සූදානම් වෙලා අපි 2019 වර්ෂයේදී රූගත කිරීම ආරම්භ කරා. ඒත් ඒක ඉවර කරගන්න ඉස්සෙල්ලා මේ කොරෝනා හින්දා රට වහුවා. ඉතින් අවුරුදු 2ක් ගත වුණා ඒ කොරෝනා වලට.
ඉතින් ඊට පස්සේ ආපහු පටන් ගන්න හදනකොට විවිධ ප්‍රශ්න වගේ මමත් එක ප්‍රශ්නයක් මම ටිකක් මහත් වෙලා කන්ටිනියුටි වැරදි ඒක හින්දා දැන් මම මේ දවස්වල කෙට්ටු වෙනවා මේ ඉදිරියේදී ඒක ඉතුරු දවස් 3-4යි තියෙන්නේ. ඉතින් සංස්කර මේ රූගත කරපු ඒවා සංස්කරණය කළාත් ඉවරයි ගොඩක් ඒවා හඬ කැවීමුත් කළා ඉවරයි. ඉතින් තා චුට්ටයි තියෙන්නේ මේක කළා ඉවරලා මේ අවුරුද්දේ අන්තිම වගේ වෙනකොට මම හිතන්නේ ඒකත් කොහොම හරි පෙන්න ගන්න ඕනේ. ඔව් ඇත්තටම මේ අවුරුද්ද පෙන්නට වෙනවා මොකද දැන් අපිට يعني තර්ජනාත්මකව චිත්‍රපටි අපි දන්න බෙදා හැරීම් සමාගම් මෙහෙම ඉන්නවනේ මේකට සම්බන්ධ මේක සාර්ථක වෙනකොටම කිව්වා දෙසැම්බර් වෙන්නද ඕනේ වෙන දෙන්න බෑ දෙසැම්බර් උන් අපි බ්ලොක් කරලා තියෙනවා දෙසැම්බර් මාසේ ඔගොල්ලෝ වැඩ ඉවර කරලා අපිට ෆිල්ම් එක දෙන්න ඕන කියලා ඒකත් හොඳයි කියනවානේ අපිටත් අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා ඔව් අපි විතරක් නෙමෙයි මම හිතන්නේ අර දැන් අර ගාමින්දේක වගේ සෑහෙන කාලයක් තිස්සේ මේ ගැන කතා වෙමින් ආවා ඒතකොට පොතරින් හැර මේක ඉවර වෙන්නේ පැලේද ඒ නිසා දැන් දෙසැම්බර් මාසේ ඉවර කරන්න වෙනවා දැන් වෙනවා මේ දැන් ගාමින්ද සුමිත් කියන චරිත දෙක ගත්තාම මේ දීර්ඝ කාලයක් මේ සම්බන්ධතාවය මිතුරන් විදියට සහ මේ කලා ශිෂ්‍යය තුළ අපිට අලුත් කන්ටෙන්ට් එකක් හඳුන්වලා දුන්න දෙදෙනෙක් විදියට ලොකු කාලයක් අවුරුදු 20කට විතර වැඩි කාලයක් දැන් මේ හුඟක් වෙලාවට අපි දකිනවා මේ අපි කණ්ඩායමක් විදියට වැඩ කරන්න ගියාම මත ගැටුම් තියෙනවා එකට පවතින්නේ නැහැ ටික කාලයක් යනකොට වෙන් වෙලා යනවා එහෙම සමාජයක අයලා දෙන්න ලොකු කාලයක් යනවා මේක සහ සාර්ථක ගමනක් යනවා මොකද මේක ඇතුළේ තියෙන රහස කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ නෑ ඒක හරි සරලයි ඉතින් ඕවා දැන් ඔය සංගීත කණ්ඩායම් සහ දැන් යුගලවල් දැන් අපි එනකොටම ආපු යුගලක් තමයි බාති සන්තුෂ් ඒ දෙන්නත් ඒ විදිහට මෙන්නෝ ඒ අරෙන්න තව ආය ආවන් එහෙම යුගලවල් ආවා ඉතින් ඕක අපි හැමදාමත් කියන හැමදාමත් අහන හැමදාමත් කියන මේ මුදල් සහ කීර්තිය බෙදා ගන්න බැරි වුණාම තමයි ඉතින් ওই ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් Tamanට ලැබෙන අවස්ථාවම අනිත් එක්කෙනාට ලබා දෙන්න කැමති නම්. ඉතින් Tamanට ලැබෙන මුදලම අනිත් එක්කෙනාට ලබා දෙන්න කැමති නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් සමහරු ඉන්නවනේ එයාට ගාන වැඩි, මෙයාට ගාන අඩුයි. ඊළාට එයා තමයි කැපිලා පේන්නේ. අරයට අවස්ථාව ටිකක් අඩුයි. ඉතින් ඔය වගේ වුණාම එහෙම පවතින්න පුළුවන්. දැන් එක්කෙනෙක් ගොඩාක් දක්ෂයි, එක්කෙනෙක් දක්ෂ නැති වුණාමත් පොඩක් එහෙම ඉන්න පුළුවන්. සමව විදිහට දක්ෂතා තියෙන දෙන්නෙක් ඉන්නවනේ ඉතින් අර සමව අර දෙක බෙදා ගන්න පුළුවන් නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දෙදෙනා කොහොමද මුණ ගැහෙන්නේ අපි මුණ ගැහෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හදාරනකොට ඒ කියන්නේ අපි ඉස්සෙල් මේ ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලා ඒ ගැන හැදෑරුවා ඊට පස්සේ ඉතින් උසස් අධ්‍යාපනය කරෙත් අපි දෙන්න එකට අර වෙලාවේ තමයි හම්බුනේ ඉතින් අවුරුදු දැන් ගානකට කලින් අවුරුදු 97 ජනවාරි මාසෙම 15 වෙනිදා හම්බෙන්නේ සැහැන කාලයක් තිස්සේ තිබිච්ච 26ක් විතර වෙනවද දශක 3කට කිට්ටුනවා ටික දවසකින් නේද හතරක් ගියාම එතකොට දශක 3ක මිත්‍රත්වයක් දැන් මේ මිත්‍රත්වයේ ඇතුලේ ඇත්තටම ඔබ දෙදෙනා සතුටු වෙනවා වගේම ඔබ දෙදෙනා නිසා ලාංකීය ප්‍රේක්ෂකයෝ සහ එතනින් එහාට ගිය විදේශික අපේ ලාංකිකයන් පවා සතුටට පත් වුණු කාරණාවක් يعني ඔබ දෙදෙනා එකතුලා කරන ගොඩාක් දේවල් ටිකක් වෙනස් විදිහේ දේවල්. සමහර වෙලාවට දැන් අපි හාස්‍යෝත්පාදක දෙයක් නැත්නම් අපිට විනෝදාස්වාදයේ සපෙන දෙයක් ගත්තොත් ගොඩක් වෙලාවට දෙපැත්තක පෙන වචන ඩබල් මීනින් ඔවගේ දේවල් එක්ක එන. හැබැයි උගලන්ගේ දේවල් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. සමහර වෙලාවට සමාජයෙන්ම ගත්ත දේවල් තමයි මේ කියන්නේ. හැබැයි ඊට වඩා වෙනස් විදිහට මිනිස්සුන් හිම ගොඩාක් අපහාසයට පත් කරන්නේ නැතුව හිම හරි වෙනස් විදිහට මේ දේවල් හදාගන්නේ. මේකට මොකද ආභාසය ලැබෙන්නේ කොහොමද? එහෙම දේවල් අධ්‍යයනය කරන්න, එහෙම දේවල් කරන්න ඕනලා වෙනස්පත්තක් ගැන හිතනද පෙළඹුණේ කොහොමද? ඒක මම හිතන්නේ මෙහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි දෙන්නාටම දැන් විශේෂයෙන් ගාමින්ද ගත්තොත් සමාජලට මටත් වැඩි පොතපත කියවීම සහ හැදෑරීම කියන එක සහ මේ අපි කතා කරන අපේ රටට අපිට අදාළව අපේ වටපිටාවේ තියෙන විවිධ විෂයන් තියෙනවා. මේ විෂයන් වල දැනුම අත්‍යවශ්‍යයි අපි මෙහෙම වැඩක් කරනකොට. අපි දුමු නිකන් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව කියන එක අපි හොඳට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් චිත්‍රපටි කිව්වොත් අපි චිත්‍රපටි ගැන දැනගන්න ඕනේ. අපි හිතමු බෞද්ධ දර්ශනය ගැන කිව්වොත් ඒක අපි දැනගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට කතිකාවක් ගොඩනගන්න ඒතරම් අමාරු නෑ. එහෙම අමාරු වෙන්නේ එහෙම තමන් ගන්න තමන්ට ගැඹුරු අධ්‍යයනයක් නැති වෙනකොට. එතකොට මොකක් හරි ඩබල් මීනින්යක් හරි ඒ අර ළඟ තියෙන වැඩක් කුණු හරපයක් හරි කියලා ඒ වෙලාවේ මොකක් හරි වැටිලා හරි ඒකට මම තව දෙයක් එකතු කරන්නම් ඒක තව පැත්තක් එනවා ඒ කියන්නේ අපේ පෞල් සහ සමාජීය පසුබිම් ඒ කියන්නේ අපි මොකක් හරි කළා මේක අපේ අම්මත් බලයි තාත්තත් බලයි අපේ නෝනත් බලයි දරුවොත් බලයි කියලා
හිතන්න එපා. හිතනවා නම් එතකොට පොඩ්ඩක් අමාරුයිනේ අර විදිහට මෙයා කරන්න. ඉතින් ඒකත් බලපානවා. මොකද ඒ සමාජීය පරිසරය, කියන්නේ පාසල, ඒ හැදිච්ච වටපිටාවත් බලපානවා කියලා මං හිතනවා. ඒක මේ වගේ කියන්නේ නිකන් වග කියන නිර්මාණයක් කරන්න. දැන් අයි ඒ වගේම තමයි දැන් කලා නිර්මාණ ගත්තාම සාහිත්‍ය නිර්මාණ ගත්තාම මේවා සාර්ථක වෙන්න බලපාන විවිධ කරුණු තියෙනවානේ. ප්‍රතිභාව බලපානවා කියනවා, ව්‍යුත්පත්ති බලපානවා කියනවා, එහෙම නැත්නම් පරිකල්පන මේ වගේ කරුණු කාරණා තියෙනවානේ. අපිට දැන් හුඟක් වෙලාවට අපි ගීතය නිර්මාණයක් ගත්තාත් ඒක ප්‍රේක්ෂකයාට අපි තිරණය කරාට පස්සේ ජනප්‍රියතාවය පළවෙනි නිර්මාණය සාර්ථක වුණොත් දෙවෙනි නිර්මාණය පළවෙනි නිර්මාණය හේතු කරගෙන හරි බලන්න ඉඩ තියෙනවා, අහන්න ඉඩ තියෙනවා. දැන් කොහොමද අපි මේ ප්‍රහර්ෂණය කියන කලාව ඇතුලේ ප්‍රේක්ෂකාගාරය වැළඳ ගන්නකොට අපි පළවෙනි නිර්මාණය ප්‍රේක්ෂකයාට තිරණ කරාට පස්සේ ඒ නිර්මාණය ජනප්‍රිය වෙනව නම් ඊළඟ නිර්මාණයත් ඒ මට්ටමින් පවත්ව ගන්න අපි නිර්මාණයක් කරන්න ජනප්‍රිය වෙන්නම නෙමෙයි. නමුත් ඒ නිර්මාණය ඒ ප්‍රේක්ෂක ආදරය ඒ විදිහටම පවත්වගෙන යන්න මොන වගේ දේවල්ද කරන්නේ? මොන වගේ දේවල්ද කරන්න පුළුවන් ඒ වෙනුවෙන්? මෙහෙමයි, ඕක ප්‍රශ්නයක් වෙන අපිට. ඇත්තටම අපි මුල්ම ඔය රූපాయని වැඩසටහන නිෂ්පාදනය කරපු වෙලාවෙදීම ඔය ප්‍රශ්නේ කොට දෙනෙක් අපෙන් ඇහුවා. පළවෙනි එක හොඳයි, ඊළඟට නිකන් කෙලින්ම හැව්වේ එකක් එක හරි හයවෙනි එක කියන්න කියලා තමයි ඇහුවේ. කියන්නේ හයවෙනියට ප්‍රෝග්‍රෑම්යක් අපිට තියෙනවද කියලා. ඒ කියන්නේ එහෙම නොවේ නම් ඇත්තටම ඒක අසාර්ථක වෙනවා. ඇත්තට අපිට එහෙම ප්ලෑන් එකක් තිබුණා. අපි එහෙම මොනක් හරි වැඩක් කරන්න මොකක් හරි දෙයක් කරන්න අර කිව්ව ගමන් අවස්ථාවක් දුන්න ගමන් පැනලා ඒක කරන්න ගියේ නෑ. ඒ කියන්නේ ඒකට පූර්ව සූදානමක් එක්ක තමයි හැමතිස්සෙම මේ වැඩේ කරේ. දැන් චිත්‍රපටිය ගැන වුණත් අපි චිත්‍රපටි මම හිතන්නේ දසදහස් ගාණක් බලලා ඇති. විවිධ චිත්‍රපටි, කලාත්මක චිත්‍රපටි වෙන්න පුළුවන්, ඔය විනෝදාත්මක චිත්‍රපටි, මේ සියල්ල බලලා තිනා මම අර ඒකට උත්තරය තමයි අපිට තියෙන්න ඕනේ. මේ ගැඹුරු පසුබිමක් සහ ඒකට පොඩි අධ්‍යයනයක් තියෙන්න ඕනේ. අධ්‍යයනය නැතුව අත ගැහුවොත් වැඩේ. දැන් උදාහරණයක් අපි දෙන්න එනවා කිව්වම අපි තුම අපි දෙන්න එනවා කියලා ඔය දෙන්නට පොඩි අධ්‍යයනයක් තියෙන අපි දෙන්න කවුද මොනවද මේ දවස්වල කරන්නේ කියලා සමාජලට අපි වැඩසටහනට කලින් පොඩ්ඩක් කතා කරගන්න. ඒ වගේ දෙයක් නැතුව වැඩේකට බැස්සොත් අර ප්‍රැක්ටිස් නැතුව මැච් එකට ගියා වගේ තමයි. ඉතින් ඒක මම හිතන්නේ අපි ප්‍රැක්ටිස් එකක් එක්ක තමයි හැම වැඩකටම එන්නේ. ඒක හරි. දැන් පොඩි මල්ලිගේ චූටි මල්ලිගේ අලුත්ම උත්සාහය නැත්තම් ඒ දිනාගේ කැපවීමේ ප්‍රතිඵලය තමයි ගජබෑන් චිත්‍රපටය අපිට බලන්න හම්බ වෙච්ච එක. ඒ විතරක් නෙවෙයි, තව කණ්ඩායමේ ගොඩක් අය හිටියා. මේ දවස්වල කතා වෙන ගජබෑන් ගැන අපි ගජබෑන් චිත්‍රපටයේ තව මේ රූපරාම ටිකක් නරඹලෙමු. මොකද අපිටත් ආසයිනේක බලන්න. පොඩ්ඩක් බලමු ඒක ගැන. අනේ මන්ද මට තේරෙන්නේ. දැන් පෝස්ටර් අලවන්න නෙමෙයි වෙලා තියෙන්නේ ගලවන්න. මගෝරිස්තුමා දැන් උදේට මේවා දැක්කොත් එහෙම මට විසුමක් වෙන්නේ නැහැ. හරි හරි ගජායියේ, තව පෝස්ටරුත් තියෙනවා, පාප්පත් තියෙනවා, අපි එළි වෙනකන් හරි අලවමු. මොනවද කියන්නේ? අනේ මේ උඹලා ඇලවිල්ල, උඹලා ඇලවුවත් නැතත් මම මේ ටික කොහොම හරි අලවනවා තමයි. මේක නෙමෙයි ගජායියේ, මේ උඹ මොකද බං ඔච්චරම මගෝඩිස්තුමාට ලැදි කියහංගෝ. උඹට ඒකෙන් වැඩක් නැහැ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? හැඩට හිටියට ඒක ගොන් ගහක්, මැටි කලයක්. අනේ වන්දව ඇම්ඩෝ, ඈ මගේ ඔළුව අවුල් වෙලා බන් තින්නේ මේ ටිකේ. මේ ඊයේ පෙරේද ඉඳන් නිකන්. අනේ වන්දවා, ඊයේ පෙරේද නෙමේ ඊයේ කියලා කියපන්. ඊයේ අර සිංගිරි බ්‍රාං එක ආපු දවස් ඉඳලා නේ සේරම අප්සෙට් එක අපි දැල්වලේ. මම බඩ එක සැරයක් කිව්වා. හරි ගජා, ඉතින් මොකද ඔච්චර තරහා වෙන්න ඕනේ නැහැ නේ, මම මීරුවක් කෙරුවේ. ගමින්දායි, දැන් ගජමෑන් කියන්නේ චිත්‍රකතා පත්‍රයක චිත්‍රකතාවක්. ඒක ඒ විදිහට තමා මේ අපි කියවලා තියෙන්නේ. එතකොට අපි විතරක් නෙවෙයි, අපේ අයියට වඩා ඉහළ නැත්තම් ඊළඟ කලින් පරම්පරාව අපේ දෙමාපියෝ ඊළඟට ඊට පස්සේ ආපු කට්ටිය දරුව මේගොල්ලෝ මේක කොහෙන් කොහෙන් ගන්න මේ කියවලා තියෙන චිත්‍රකතාවක් විදිහට. එතකොට ඒගොල්ලන්ගේ මතකයේ තියෙන නිසා ඒගොල්ලන්ගේ ඒක හිතේ මෙවිලා තියෙන එක විදිහකට දැන් මේක චිත්‍රපටයක් බවට පත් වෙනවා සහ තව චරිත එකතු වෙනවා. ඔය වැඩේට ස්ක්‍රිප්ට් එක හදාගෙන නැත්නම් ඒකේ පිටපත ලියනත් ඔබට ඔබ දෙදෙනාට ලැබෙනවා. ඒක කොහොමද දැන් අර හිතේ තිබුණු දේවල් මිනිස්සුන්ගේ මතකයේ තිබුණු දේවල් ඒවට හානියක් නොවෙන්නත් ඕනේ. හැම වයසකටම ගැලපෙන්නත් ඕනේ. ටිකක් අභියෝගාත්මක වැඩක්නේ. ඒක කොහොමද ගලපගත්තේ මේ චිත්‍රපටයට ගැලපෙන විදිහට මේ මිනිස්සුන්ගේ හිත තුළ තිබුණු දේවලුත් එක්ක මේක හදාගත්තේ කොහොමද? ඔව් ඒක මෙහෙමයි. දැන් ගජමෑන් කිව්ව ගමන් ගොඩක් කලාවට ගොඩාක්ම ගජමෑන් ඇඳිලා තියෙන්නේ අර වයසෙක් කෙනා. ඒ කියන්නේ සරම ඇඳලා
ෂර්ට් එකක් ඇඳලා ඉන්න ගජමෑන් තමයි. නමුත් කැමිලස් පෙරේරා මහත්මයා ගජමෑන් කතාවේ චිත්‍ර කතාවල චරිත තුනක් ගේනවා. يعني පොඩි ඉස්කෝලේ යන වයසේ ගජමෑන්, තරුණ ගජමෑන්, ඊට පස්සේ ටිකක් කසාද බැඳලා ළමයි ඉන්න ගජමෑන්. ඉතින් අපි ඒකේ අර ගොඩාක්ම ප්‍රසිද්ධ රන්තිමෙක් වෙනා. එයා තමයි දේශපාලන කතාවලට එහෙම ගොඩක් සම්බන්ධ කරලා කාටුන් නැන්දේ. ඉතින් අපි මේකේ තරුණ ගජමෑන්ව ගත්තා. ඒ ගත්තේ මොකද මේක දැන් පරණාය දන්නවා. දැන් ගොඩක් මෑතදී මේ ඉපදිච්ච අය දන්නේ නැහැනේ ගජමෑන් චිත්‍ර කතාව කියවලා නැහැනේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර වයස චරිතයක් අහම මේ සමස්ත ප්‍රේක්ෂකාගාරයේම ගන්න බැරි වෙයි කියලා හිතලා තමයි අපි තරුණ ගජමෑන්ව තෝරගත්තේ. එතකොට ඊළඟට මේ කැමිලස් පෙරේරා මහත්තයාත් මතක් කරන්න ඕනේ. එතුමා තමයි මේකේ කතා සැකිල්ලක් හැදුවේ. ඒ කියන්නේ උදාහරණයකට දැන් සාමාන්‍යයෙන් අපි ගජමෑන් එක්ක ආපු චරිත තියෙනවා. මගෝඩිස්තුමා දැක්කොත් පద్මාවති, ස්වීටි, ලපයා, ටික්කා එහෙම චරිත ගොඩක් තියෙනවා. ඊට මේ නැතිවත් තියෙන සිරිබිරිස් දොන්සේතන් එහෙමත් තියෙනවා. මේකේ නම් ඒගොල්ලෝ නෑ. ඉතින් එතුමා තමයි හැදුවේ මේ දැන් මේ මේ අපේ කතාවේ මගෝඩිස්තුමාගේ දුව තමයි පద్මාවති. දැන් එහෙම නෑ චිත්‍ර කතාව. ඔව් ඒක වෙනස් වෙනස් කතා. ඉතින් ස්වීටියාගේ යාළුවෙක්, ඒතර ගජමෑන් ඇවිල්ලා මගෝඩිස්තුමාට උදව් කරන සහායකයෙක්. ඉතින් ඒ ටික හැදුවේ එතුමා. මොකද එතුමාගේ මේ චරිත එහෙම හදලා ඉවරලා එතුමා අපිට කිව්වා විශේෂයෙන් මතක් කරනවා මං හැමතැන මේක ඕගොල්ලන්ට කැමති විදිහකට කැමති දෙයක් මේකට කරන්න කියලා. ඉතින් එහෙම තමන්ගේ අය දෙයක් තමන් ගොඩනගාපු චරිත ටිකක් ඒ කොපිරයිට් එකක් එහෙම දෙනවා කියන එක හරි වටින දෙයක්. ඉතින් එතුමා බොහොම සන්තෝෂ වුණා මේ චිත්‍රපටය බලලා. මං ඇඳ ගජමෑන් දැන් ඇවිදිනවා කියලා මේ ඔහු කිව්වා. ඉතින් ඒ ඉතින් අපි අර එහෙම තෝරා ගැනීමක් කරා. තෝරා ගැනීමක් කළා මේ දෙබස් කාණ්ඩ ලියන කොටත් අපි ඒක ගොඩක් හැමෝටම ගැළපෙන විදිහට, ඒ කියන්නේ විශේෂයෙන් තරුණයන් තරුණියන් ආකර්ෂණය වෙන විදිහට. මොකද අපි දකිනවා ගොඩක් චිත්‍රපටි හැම බලන්න එන්නේ තරුණ තරුණිය තමයි වැඩිපුර. මැදිවිය අයත් වෙනව නෑ කියනවා නෙමෙයි. නමුත් දැන් ගජමෑන් මුලින්ම බලපුවා. ගජමෑන් ආවේ 1960 ගණන් වල. ඉතින් අපිටත් වඩා වයසයි ගජමෑන්ට ගොඩක්. ඉතින් එතකොට ඒ අය සමහරලාට දැන් අද ප්‍රේක්ෂකාගාරයට එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් 60 ගණන් වල හිටපු වැඩිහිටි කට්ටිය දැන් නෑනේ. ඉතින් එතකොට තරුණ අයට තමයි මේක එන්න ඕනේ කියන අදහසෙන් තමයි අපි හැමදේම සකස් කරුවේ මේ තරුණ කොටස් වලට ගැලපෙන්න. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ වැඩිහිටියන්ට මේක බලන්න බෑ කියලා. ඉතින් පොඩි බාල මහලු ඕන කෙනෙකුට අයලා බලන්න පුළුවන් තත්ත්වයට අපි කොහොම හරි හදාගත්තා. ලාංකීය අර සිනමා වංශ කතාවේ නව පිටුවක් බවට පත් වෙනවා ගජමෑන්. ඉතින් ඒ අත්දැකීම කොහොමද කියලා බලන්න ඔබ ප්‍රේක්ෂකයෙක් විදියට අනිවාර්යයෙන්ම චිත්‍රපට ශාලාවට යා යුතුයි කියලා මම හිතනවා. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරනවා. ඔව් මොකද මේ දැන් ලංකාවේ නිර්මාණය කරපු පළමු 3D animation චිත්‍රපටයේ විදිහට තමයි මේක අපිට හඳුනගන්න වෙන්නේ. animation චිත්‍රපටි ලෝකේ බිහි වෙලා තිබ්බට ලංකාවේ කට්ටිය එකතු කරපු වැඩක් නේ මේක. දැන් කණ්ඩායමේ ගොඩක් අය හිටියා. ඔකේ තරුණයත් තරුණතා ගොඩක් හිටියේ නේද සුනිත්තයි. එතකොට ඉතින් උදේන තරුණයි මං කියන්නේ ඔයත් එක්ක තව තවත් ගොඩක් අය හිටියා. අපි මේ AI මේ කාර්යභාරය ගැන මේ වෙලාවේ කතා කරමු. මොකද ඒ ඒ ඒ ඔය කණ්ඩායමක් විදිහට එකතු නිසාම තමයි ඔය සාර්ථක නිර්මාණයක් එළියට ආවෙත්. ඔව් ඇත්තට ඒකේ ගෞරවය ගොඩක්ම යන්නේ ජානක ඇතුළු කණ්ඩායමට. මොකද මේ අපිව තෝරගත්තා වගේම මේ කණ්ඩායම තෝරගන්න ජානක මැදිහත් වුණාස අපිත් ඒකට සහයෝගය දුන්නා. විශේෂයෙන් සුනිල් පෙරේරා මහත්මයා මතක් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි වස්ති අනුෂ්කලා ඒගොල්ලෝ එතකොට දසුන් පතිරණ ඔය කසුනි ඒ කණ්ඩායම තමයි මෝෂන් කැප්චරින් කියන තාක්ෂණෙත් එක වැඩ කරේ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ඒක අලුත් අත්දැකීමක් හොඳ ලංකාව. ඔය කියන්නේ ඒගොල්ලන් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ව මේ කතාවේ කොහෙවත් පේන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ මෝෂන් කැප්චරින් ඇඳුම් ඇඳගෙන ඒ රංගපෑවේ දසුන් පතිරණ කවුද අපි කසුනි කසුනිලා ඒ කණ්ඩායම. හරි මට දෙන්න මොහොතක් ගාවින්නේ අපි වෙලාව බලලා මෙන්න මේ අත්දැකීම ගැන කතා කරමු. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ඔව් අපි ඒ ගැන කියමු සසු පිරිස ගැන. ඔව් ඒගොල්ලෝ විශේෂයෙන් මතක් කරන්නේ ඒගොල්ලෝ සෑහෙන වෙහෙස මාංශයක් දරුවා. මොකද ලංකාවේ දැන් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් වැඩ කරනකොට අහගන්නවත් කෙනෙක් නැහනේ. ඉතින් කවුරුත් කලින් කරලා නැහනේ. ඒතකොට මේව හැමදේම ආධුනිකයි ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ ඒවට පුහුණු වීම කරලා ඒවා ඇඳගෙන කරලා බලලා ටෙස්ට් රන් කරලා එහෙම තමයි මේක
ගොඩනං වල තියෙන. ඉතින් ඒකට තමයි ඔය ගොඩක් කාලයක් ගත වුනේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකද නිතරම ඔයගොල්ලෝ ගැන මේ කතා වෙන අඩු හින්දා මම මේ කිව්වා. ඔව් අපි ඒක මම හිතන්නේ ඒක මේ අවස්ථාවක් කරගමුනේ මොකද ඒගොල්ලන්ට ලොකු ශක්තියක් වෙයි දැන් ඊලා දෙන්නාගේ වැඩත් එක්ක මේ අපි මේ වගේ කරනකොට තමයි අපිට තව දේවල් හිතෙන. දැන් මේගොල්ලෝ මේකත් උත්සාහය අපි මෙහෙම හරි මතක් කරොත් එimhe ඊළඟ පියවරට යද්දි නේද ඒගොල්ලන්ට ලොකු ශක්තියක් වෙයි ඒක. ඔව් ඒතර දැන් මම හිතන්නේ දැන් ඊළඟට තවරු 3D animation චිත්‍රපටයක් කරනවා නම් මම හිතන්නේ තාක්ෂණය ඊට වඩා අලුත්. ඔව් සහ අපේ පුහුණු කණ්ඩායමක්ම ඉන්නවා. ඔව් ඒක ලොකු දෙයක්. ඉතින් මොකද මේක ඇත්තටම මේ ලේසි වැඩකුත් නෙමෙයි. මේ මට්ටමේ චිත්‍රපටියක් 3D animation චිත්‍රපටියක් ඉන්දියාවෙත් කරලා නැහැ. මේකයි විශේෂම කාරණාවක ඉන්දියාව කරලා තියෙනවා. නමුත් මේ මට්ටමට කරලා නැහැ. ඉතින් ඒක දැන් ඉන්දියාවත් අත ගහන්න නැති වැඩක්. මේ වගේ දෙවන්ත කර්මාන්තයක් තියෙන රටක් මේ කරන්නේ නැති එකක් මෙහි කරපු එක විශේෂයෙන්ම ලොකු වැඩක්. මේ ඒ වගේ මේකට සම්බන්ධ වෙච්ච තව පිරිසක් ඉන්නවා. මේ කියන්නේ තාක්ෂණික කණ්ඩායම. ඒගොල්ලෝ අපි අපි පෙන්ුණාට අපි කතා අපේ හඬ ඇහුණාට මේ කණ්ඩායම ඒ කියන්නේ සෑහෙන්න මහන්සි වුණා. නිදි මරාගෙන වැඩ කරන්නේ නැති. මොකද ඕක ෆ්‍රේම් එකක් හදනවා කියන එක ලේසි නෑ. ඉතින් මූණක් හදන්න ඕනේ, මේ කොණ්ඩේ හදන්න ඕනේ. මේ අපි දකිනවා ඉතින් අපි ගිහිල්ලා අහනවා බලනකොට අයියෝ මොකද මේ දසල කොණ්ඩේ හදනවා කියලා. ඒ කියන්නේ මේ වගේ මේ ලুকু වැඩක්. ඉතින් මේ වගේ අය ඉතින් මේකට ගොඩක් උදව් කරපෑ ඉන්නවා. බන්දුල පද්මකුමාර මහත්මයා මතක් කරන්න ඕන. එයා මේ වගේ කෙනෙක් මේ පොඩි කැලකට යාගේ හඬ පාවිච්චි කරන්න ඇවිල්ලා ඉතින් එහෙම සහයෝගය දුන්නා මේකට. මුළු ලංකාවේ ඉන්න අපි කතා කරමු සියලු දෙනාම ආවේ අරවින්දලා. මේ මතක් කරන්නේ ඒගොල්ලෝ ඔක්කොම ආවේ මේක මේ කිව්ව ගමන් හරි අපි එන්නම් කියලා ඇවිල්ලා. ඒ කියන්නේ මූදලක් ගැන ඇහුවේ නැහැ. ඉතින් මේ වැඩේට තමයි සියලු දෙනා එකතු වුනේ. දැන් ඒ ආඩම්බරයත් එක්ක අපි මේ වෙලාවේ ගීතයක් අහමුද? ඔව් දැන් ගාමින්දා කියලා කියන්නේ විවිධ කලා හැකියාවන් තියෙන කෙනෙක් නේ. එක පැත්තකට විතරක් නෙමෙයි. සින්දු කිව්වොත් සින්දු කියන්නත් පුළුවන් නේද? රඟ පාන්නත් පුළුවන්, හඬ කවන්නත් පුළුවන්, වැඩසටහන් කරන්නත් පුළුවන්. විවිධ නේ කලමනාකරණ පැත්ත, මේ පැත්තත් කරන්න පුළුවන්. හැමදේම දන්න කෙනෙක් ඉතින්. දැන් ඒ ටිකම අපේ සුමිතය ගාවත් තියෙන සින්දු කියන්න බෑ. මම දන්න ඒ වචන ඉස්තර කරනවා කියලා. හරි අපි එහෙනම් ගාමින්දායිගේ ලස්සන ගීතයක් අහමු. හරි. මරතෝටි ඉරියල්ලි රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතෝටි ඉරියල්ලි රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ඉරමුදුන් සහරාවේ ඉරකින්න නොබාලා දැත්ත දැතේ විලීලා ඇවිත යමු ලයිලා ඉරමුදුන් සහරාවේ ඉරකින්න නොබාලා දැත්ත දැතේ විලීලා ඇවිත යමු ලයිලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ආදරේ මං ලයිලා ලස්සමයි නුඹලා මරතෝඩි ඉරියල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතෝඩි ඉරියල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා
පිරෙන ඉඳියායේ කුමරියේ ලයලා උරතලේ හිස හොවාපන් ආදරේ කියලා පැණි පිරෙන ඉඳියායේ කුමරියේ ලයලා උරතලේ හිස හොවාපන් ආදරේ එන්න ආසයි ලයිලා පාරකිය පන් ලයිලා ලස්සනයි මගේ ලයිලා ආදරේ ලයිලා බර තෝඩි ඉරි අල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතෝඩි ඉරියල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ගාමින්ද ප්‍රියවිරාජ් අපේ ආදරණීය හිතවතාගේ ලස්සන කටහඬට සංගීතයේ එකතු කළා පසිඳු නිම්සර නේද පසිඳු තමයි අද සංගීතය අපිට එකතු කරන්නේ ස්තුති පසිඳු හරි දැන් අපි ස්මිත්තයි ළඟට පොඩ්ඩක් වෙනස් විදිහේ කතාවක් අහන්න මට හිතුණා දැන් මීට අවුරුදු 26කට කලින් ඇති කරගත්ත මිත්‍රත්වයත් එක්ක ලොකු ගමනක් දුර ගමනක් යනකොට ජීවිතේ එක එක හීනත් එක්ක නේ අපි හැමෝටම එක එක හීන දිනවනේ මේ ස්මිත්තයි ඒකට අපි ගොඩක් අය හීන හදා ගන්නවා හැබැයි හීන සැබෑ කරගන්න අපිට බැරි වෙනවා අපි සමහර හීන අතහැරලා දානවා හැබැයි ඔය දෙන්න එහෙම නෙමෙයි ඔය දෙන්න සමහර හීන හදාගත්තාම හීන ළඟටම අරන් යනවා දැන් ඔය සිනමා පටේට අවුරුදු ගාණක් ගියා ඒක අතහැරියා නම් අද අපිට මේ කතා කරන්න දෙයක්වත් නැහැ ජීවිතය අත්දැකීම් වලින් කතා කරොත් අපි මේ ගොඩක් අයට සිද්ධ වෙන දෙයක් මේ හීන අතහැරලා දාන එක අපි මේ හීන අතහරින්න හොඳ නැහැ හීන සැබෑ වෙනකන් ඉන්න ඕනේ ඉවසගෙන නේද ඔව් ඉවසගෙන ඉන්න ඕනේ හැබැයි හීන මීට වඩා ඉක්මනට ළඟා කරගන්න අපිට තිබ්බා කියලා අපිට දැන් හිතෙනවා මොකද මේ සාමාන්‍යයෙන් කෙනෙකුට හීන තියෙනකොට ටාගට් එකක් තියෙන්න ඕනේ ඒකට වකවානුවකුත් තියෙන්න ඕනේ මේ කාලේ වෙනකොට මේක කරනවා කියලා දැන් ගැන අවුරුදු 26ක් විතර වෙලා ඕලෙවල් කරලා බෑනේ ඉතින් අපේ හීන ඇත්තටම ඔය කිව්ව හරි හැබැයි සාර්ථක වෙන්න ටිකක් කල් යනවා අපිට හොඳ කතාවක් කිව්ව මිත්‍රයෙක් මාධ්‍ය මිත්‍රයෙක් මේ මේ චිත්‍රපටිය අපි ඉක්මනට ඉක්මනට පෙන්නමු කියලා යනකොට කිව්වා ඔහොම ඉඳලා මේ ටික බල්ලා කරමු කියලා කිව්වේ අල බහිනකන් ඉවසුවනම් අල තඹ ගන්න හදිස්සි වෙන්න එපා කියලා ඉතින් ඒ කතාව ඇත්ත ඉතින් නමුත් අපිම හිතනවා අපි ගැන හිතනකොට මේ අපි තව චුට්ටක් කලින් කරා නම් චිත්‍රපටි දෙක තුනක් දැන් මේ වෙනකොට කරලා තියෙන්න ඕන කියන එක අපිට හිතලා තියෙනවා නමුත් කමක් නැහැ මොකද අපිට උවමනාව තිබ්බ දේ තැන් ටිකනේ මේ සිනමාවට එන්න කියන්නේ චිත්‍රපටියක් කියන එක මේ ලංකාවේ තියෙන ආටිස් කෙනෙක්ට ගත්තොත් ලොකුම ටාගට් එකක්නේ ඒකත් අපි කරපු දේ තමයි දැන් අපේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණයත් අපි ගාමින්ද අධ්‍යක්ෂණය කරන්නේ තිර රචනයත් අපි මං මේ කියන ගජමෑන් ගැන නෙමෙයි එන්න තියෙන චිත්‍රපටිය ගැන. එතකොට ඒකද මේ වියදම් කරන්නෙත් අපි. ඕක ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න වෙන්නේ නැති වැඩක් නේ. නමුත් අපි හිතුවේ අපේ වැඩේ අපිම කරමු කියලා. මොකද ඕක කාටවත් දෙන්න උවමනාවක් නැහැ. අපිම අරගෙන ඒක සාර්ථක නම් ඒක එහෙමයි අසාර්ථක නම් ඒත් එහෙමයි. දැන් යන විදියෙන් නම් අසාර්ථක වෙන්න විදියක් නැහැ. ඉතින් එතකොට අපිට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් සහ අපි එහෙම සිහින සැබෑ කරගත්ත ආය හැටියට ඕනම කෙනෙකුට ආදර්ශයට ගන්නත් පුළුවන්. ඒක නිසා අපි හිතනවා එහෙම අය තවත් අපි සමාජයේ ඉන්නවා. ඉතින් අපිට මොකද හම්බුනේ එහෙම කණ්ඩායමන්නේ මේ වැඩේදිත් ඇත්තටම. ඔය මං කියන ගජමෑන් ගැන නැවතත් වස්තිලා ඔය කණ්ඩායම ගත්තත් කැමිලස් පෙරේර මහත්මයා ගත්තත් ඉතාම සාර්ථක කෙනෙක් කියලා කියන්න පුළුවන්. හීන හැබෑ කරගත්ත අය. අනිවාර්යයි. ඒක අත්දැකීමෙන් කියද්දි බරයි. ඒක උගලන් වගේ අය මොකද ඒක නිකම්ම නෙමෙයි කියන්නේ ඒක. දැන් මේ දින කිහිපයක් ඇතුළත ආදායම් වාර්තා තබපු ගජමෑන් චිත්‍රපටය අපි දැන් කතා වුණා සැහෙන පරිශ්‍රමයකින් හදපු දෙයක් ඒක. ඒක මේ අවුරුදු ගාණක් ගිහිල්ලා විවිධ උත්සාහයන් එක්ක නිර්මාණය වුණු දෙයක්. ඉතින් ඒක සිද්ධ වුණු විදිහ කොහොමද වුණේ කියලා අපිට පොඩි පොඩි දේවල් ටික හොයාගන්න පුළුවන් වුණා. මොකද මේ කිව්වට බෑ දකින්නත් එපා මොකද්ද මේ අමාරුව ඒ කියන්නේ මොකද්ද අමාරුව කියලා නේද? ඉතින් අපි කතාබහ අතරේ මේ චිත්‍රපටය නිර්මාණය වෙන අතරතුර අපිට හමු වුණු දර්ශන පෙළකුත් ඔබට නරඹන්න අවස්ථාවක් දෙනවා.
හරි අපි මේ දකින්නේ මේ ගාමින්දාය පොඩ්ඩක් විස්තර කරොත් මොන වගේ දෙයක්ද කියලා මේ මම හිතන්නේ මේක පසු කියන්නේ පසු සැකසුම් අවස්ථාද මේ තියෙන්නේ නෑ ඔය ඇවිල්ලා මූලික අවස්ථාව තියෙන්නේ ඒ කියන්නේ ඔය මෝෂන් කැප්චර් තාක්ෂණයට රඟපාන ඔය කළු පාට ඇඳුම ඇඳගෙන ඒක ඔය තියෙන්නේ අවස්ථාවල් ඒවා සහ ඊට පස්සේ ඒක කොහොමද ආවේ කියන එක තමයි අපි දකින්නේ ඉතින් ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ මෝෂන් කැප්චර් තාක්ෂණය පාවිච්චි කරලා රූගත කිරීම හැම චලනයක්ම ඇත්තටම නළුවෙක් රඟපාලා තියෙනවා. ඒක තමයි 3D කාටුන් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ඔව්. වැටෙන එකත් එක වැටෙන්නම ඕනේ. අර දසුන්ලා කළේ ඒ ටික තමයි. ඒ ටික තමයි කරේ. ඔව්. දැන් තරුණ ඒ කියන්නේ මේකේ කරපු ආකාරය මෙහෙම අපි ඉස්සෙල්ලා මේකේ පිටපත ලිව්වා. දෙබස් ලිව්වා. ඒකට ඔවුන් මේ දෙබස් භාවිතා කරමින් රඟපෑවා. ඒ කියන්නේ හැම චරිතයක් වෙනුවෙන්ම කෙනෙක් රඟපාන. රඟපාලා ඉවර වෙලා ඒකට අපි ආයේ හඬ කැව්වා. දෙබස් ඊට පස්සේ ඒකේ ඒ අපි හඬ කවපු එකට තොල් චලනය ආයේ හැදුවා. හරි එහෙම එහෙම එක එක මේ පියවර කීපකින් තමයි මේක ඉස්සරහට ගියේ. ඒක තමයි මේ කාලය ගත වෙන්නේ. ලෝකෙම වුණත් ඉතින් ඒ වගේ එකක් කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා. වෙනස තියෙන්නේ ලෝකේ ඔයගේ වෙලා තියෙනවා. වෙනස තියෙන්නේ ලෝකේ ඔයගේ වැඩක් කරන්න සාමාන්‍යයෙන් ඕවටම කැප වෙච්ච කියන්නේ කිලිම ආයතන තියෙනවා. ඉන්නෝ කියන්නේ දාහක් විතර වැඩ කරනවා. සමහරු අත් හදනවා, සමහරු කොණ්ඩ හදනවා, සමහර එහෙම එහෙම ඉන්න විශේෂම කණ්ඩායම්. දැන් ඔය මට මතකයි කියනවා ඔය මේ කුම්ෆු පැන්ඩා චිත්‍රපටියේ ඔය චීනය සම්බන්ධව කියන මේ දෙවැනි එපිසෝඩ් එකේ වගේ ඒකේ ඒ චීනයේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පිය හදාරන්න ඒ කණ්ඩායමක් අවුරුද්දක් චීන හිටියලු. ඒ ගෙවල් හැදෙතිවල තියෙන හදාරන්න ඉතින් එහෙම එකක් කරන්න තරම් අපි තාම පොසත් නැහැ. නමුත් අපිට පුළුවන් විදියට ඉතාලම හොඳට ඕක කරලා තියෙනවා. අපිට පුළුවන් විදියට කරපේ පොහසත් නිර්මාණය අපි බලමු. තව පුංචි කොටසක්. ඇත්තම කියනවනම් මාම මෙන්න මේක සීන් එක. අපේ ගජා අයියා පත්මාවතිය අක්කට බොක්කෙන් බලව. මොනවා? ඔව්. පද්මාවතිය අක්ක මුගේ මූණට කැමති නෑ. අම්මා වගියා. උඹ මෙහෙම කරපන්. උඹ රංජන් රාමනායක වගේ පපු ඉස්සරහට බල බග්ගාල අහපන් යාගෙන්. යා කැමති නම් කැමති කියන්නේ නැත්තන් නේ. කොහොම හෙන්ඩාලි? කවුද තකීද මේක උඹ බැලු. නෝ ස්වීට්. අල්ලන් දුවෙන් මඩල් දුවෙන් දියවන්නා වැඩ තියෙන දූපතෙන් ඕ නින්වාලේ. ඈ දියවන්නා ඒවයි පවන්නේ ඔය. ඒවාද? බට අහන්න උනේ මේනක දැන් මේ මේ කොහොමද රසවත් නිර්මාණයක්ද අපිට දැන් පේනවනේ මේ දර්ශන පෙර දැක්කට පස්සේ මේ බලන්න ආසාවක් අපිට හිතෙනවා මේක බලන්න ඕනේ කියලා. ඔය වැඩේ කරද්දි වෙච්ච රසවත්දල් ගොඩක් ඇති කියලා මේ මතක් කරමුද කියලා මේ අහන්නේ මම හැදුවේ. දැන් මටත් අහන්න මම ඔය ප්‍රශ්නේ මණි පිටෙන් අහන්නේ දැන් තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරනකොට දැන් ගාමේන්ද අයියා සුමිත් අයියා සීනියර් කෙනෙක් තන ඉඳලා බොහෝ වෙලාවට කටයුතු කරන දෙදෙනෙක් නෙමෙයි සාමාන්‍ය සමාජ ජීවත් වෙනකොට ඒ පරිසරයට සුදුසු විදිහට හැඩගැහෙන දෙන්නෙක් අපි දකිනවා. එහෙම ඒ ගතිගුණේ දකිනවා. ඇත්තට මමත් අහන්නේ කොහොමද ඒ අත්දැකීම ඒ තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරනකොට ඒ අය ඔබෙන් උපදෙස් ගන්නවා, සමහරක් අයට අඩුපාඩු අහ ගන්නවා. ඒ නිහතමානීකම් කොයි විදිහටද ගනුදෙනු කරන්නේ ඒ අවස්ථාවට? ඔය ඒක ඇත්තටම විශේෂයෙන් හිතලා කරන දෙයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ඕනම දැන් අපිට පුරුදුයි. ඒ කියන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ අපි දැන් ආයතනයකට ගියාම දැන් අපිට හම්බෙනවනේ එදිනෙදා හැමදාම හම්බෙනවනේ අඳුරක් නැති අය. ඒ කියන්නේ පාරදී නෙමෙයි වැඩ කරන්න හම්බෙන්නේ අඳුරක් නැති අයනේ. ඉතින් එතෙන්දීනේ අපි අඳුරගන්නේ.
අපි මාධ්‍ය ආයතනයකට එනකොට ඉතින් අපි හැම දෙනාම අඳුරන්නේ. නමුත් අපි හැම කෙනාම අඳුරන විදිහට තමයි අපි සුවදව කටයුතු කරනවා. එතකොට ඊළඟට අපි දැන් වෙනත් ආයතනත් එක්ක මේ වෙළඳ දැන්වීම් කරණය කරන්න ගියාම දැන් අද තාදත් අපිට එහෙම තියෙන මීටින් එකක් යන්න. ඉතින් දැන් ගියාම එතන ඉන්නේ අපි කවදාවත් දැකලා නැති කට්ටිය. ඒගොල්ලෝ අපිව දැකලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒ සුහදතාවය නැත්තම් මේක කරන්න බෑනේ. ඉතින් දැන් අපි ඒකට පුරුදු වෙලා හැමදාම එහෙම නන්න අඳුරන අයත් එක්කත් වැඩ කළා. ඉතින් මේකේ නම් හැබැයි අපි දන්න අය ගොඩක් හිටියේ මේකේ නළු නිලියන් මතක් කරොත් හඬකේ මේදි පබෝදා සංදීපනී එතකොට යුරේනි නොෂිකා එතකොට අනුරාධ සිගේරා ප්‍රසන්න ජයනෙත්ති ඩිලාන් සේනානායක තව කවුද ඉන්නේ නම් ඔක්කොම කියන්නම් මට මතක වෙන්නේ නැහැ වේලා. නමුත් ඒගොල්ලෝ ඉතින් හැමෝම අනිත් එක තමයි දැන් චානකගේ මේකක් තිබුණා. චානක සමාජතන් වල කියලා තියෙනවා මේ අධ්‍යක්ෂවරයා ඔහු කියන්නේ මම තෝරගත්තේ මට වඩා දක්ෂ අය කියලා. ඉතින් අපිත් හඬ කැවීමට තෝරගත්තේ ඒ වගේ ප්‍රොෆෙෂනල් අය සමායන අලුත් අයත් මේකේ හඬ කවලා තියෙනවා. නමුත් අපි ආයේ ටෙස්ට් කර කර බලන්න හිටියේ නැහැ. මොකද මේ විශේෂයෙන් 3D animation චිත්‍රපටයක දෙබස් කියන එක හරි ප්‍රබලයි මේ නිකන් චිත්‍රපටයකට වඩා. නිකන් චිත්‍රපටයේ ගොඩක් මේ එක්ස්ප්‍රෙෂන්ස් එහෙම ගන්න පුළුවන්. දැන් මේකෙත් ගන්න පුළුවන් යම් තියෙනවා මේක නැතුව නෙමෙයි. නමුත් ඉතින් මේකේ කොච්චර උනත් මිනිස්සු නෙමෙයිනේ රඟපාන්නේ. එතකොට පොඩ්ඩක් එහා මෙහා වුණොත් ප්‍රේක්ෂක අවධානය ගිලිහෙනවා. ඒ කියන්නේ කාටුන් එකක වගේ එකක නිකන් රඟපාන අය ඉන්නා වගේ නෙමෙයි. කාලය ගත කරන්න බෑ ගොඩක් මේ නිකන්. ඉතින් දෙබස් නිතර තියෙන්න ඕන නිසා ඒ දෙබස් බොහොම ආකර්ෂණීය වෙන්න ඕනේ. ඉතින් ප්‍රාණවත් විදියට තියෙනවා. මොකද ප්‍රාණයක් නැති එකකටනේ මේ හඬ කවල ප්‍රාණය දෙන්නේ. ඉතින් එතකොට හොඳ දක්ෂයෝ ඉන්න ඕනේ. ඉතින් අපි ගොඩක් දක්ෂ අය මේකට එකතු කරගත්තා. ඒකෙදී අපි බැලුවේ නෑ තරාතිරම. ඉතින් අපි සුනිල් පෙරේරා මහත්තයාත් ගත්තානේ. එතුමාත් ඉතින් බොහොම අපිට වඩා බොහොම වයසින් වැඩි කෙනෙක්. ඉතින් නමුත් බොහොම ඇවිල්ලා මේ අනිත් අය විදිහටම අපේ උපදෙස් පිළි අරගෙන ඒ විදිහට ඒ තමන්ගේ කටයුත්ත කරලා ගියා. ඉතින් එහෙම තමයි. එහෙම තමයි වුණේ. හරි. අපි මේ කතාබහ අතරේ අපි තව ලස්සන ගීතයකටත් වෙලාව හොයාගන්න ඕනේ. අපි නැවත ගාමින්දයට ආරාධනා කරමු. පසිඳු අපි ඊළඟ ගීතය හමු. හසරැල්ල මට තේරුණා ඉවන් සිනාරැල්ලේ රස තේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා රහින් බලා යන්නේ නොබලා වගේ මන් දන්නවා සුදුර මැණිකේ ආගේ සතුටයි දුකයි හොඳට පුරුතුයි ප්‍රියේ මට දෙන්න ඔබේ ආදරේ පිළිගන්න මගේ ආදරේ ඔබ බෑව හසරැල්ල මට තේරුණා ඊරන් සිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා හැඟුමක් සිතේ දනිමි සඟවන්න එපා දිලිඳු ඔබේ දැස හඬවන්න එපා සඳසේ සිනාසෙන්න සඳ මාලියේ පෝදට සඳ පැලසේ පිසගන්න කඳුලැල්ලැසේ ඔබ
පැව හසරැල්ල මට තේරුණා ඒරන් සිනාරැල්ලේ රස තේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැද්ද මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැද්ද මට දෙන්න මම ගන්නවා ලස්සන ගීතයක් අපි ඇහුනේ ද අපිට මතකයේ අබුද කරපු ලස්සන ගීතයක් මේ අතරවාරේ මට හිතුණා මේනක මෙන්න මෙහෙම දෙයක්ත් අහන්න දැන් සුනිත් කලින් කිව්ව අපි රේඩියෝ එකට ආවා අපි අයියලා අපි හැමතෙම මගේ බොස්ලා දෙන්නෙක් ඇතන මේ ඉන්නේ මේ කාලෙකදී එක මාධ්‍ය ආයතන එක එතකොට රේඩියෝ එකක හිටියා ඊළඟට ටීවී එක ඉල සිනමාව මෙහෙම ඇවිල්ලා තියෙනවා හැබැයි දැන් අපි දන්නවා මේ නව මාධ්‍යත් එක්ක ඩිජිටල් මාධ්‍ය මේ සමාජ මාධ්‍ය ඇවිල්ලා තියෙනවා දැන් අනිත් අය තරම්ම අලුත් නිර්මාණයකට එකතු කරේ නැහැ කියලා වගේ හැඟීමක් අපට තියෙනවා. මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ පිළිගන්න ඇති. ඒ කියන්නේ අලුතෙන් ආපු ඔය සුසංයෝගයෙන් බිහිවෙච්ච කණ්ඩායම් අලුත් දේවල් YouTube එකට සමාජ මාධ්‍යට එකතු කරලා social media platform එක ඒ තරම්ම භාවිත කරේ භාවිත වෙන්නේ නැහැ වගේ කියලා. ඒක මොන හරි විශේෂ හේතුවක් වද එහෙම නොකර ඉන්න හො නැත්තම් පරණ දේවල් ඇති කියලා හිතනවද මේ සැරිසරන මේක ඇතුලේ? නෑ එහෙම නෙමෙයි අතරම අපි ටිකක් අම්මැලි වෙලා තියෙන්නේ. ඉතින් අපි සමහර වෙලාවට ඒවා පොඩි පොඩි දේවල් කරලා දානවා. නමුත් අර සතිපතා එහෙම එන්න ඉතින් කරන්න අපිට එහෙම පොඩි පොඩි අවකාශ මදිවීමකුත් තියෙනවා. වෙලාව සම්බන්ධ ප්‍රශ්න. ඔව් වෙලාව සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා. වෙලාව එහෙම හදා ගන්න පුළුවන් හැබැයි කල්පනා කරලා බැලුවොත් දැන් අර සුනෙත් කලින් කිව්වා වගේ අපි හීන වලට ඇවිල්ලා තියෙනවා ටිකක් හිමින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර වේගෙන් දුවන ගතිය පොඩ්ඩක් නැහැ. ඉතින් අපි දෙන්න ටිකක් අම්මැලි වැඩ කරන්නත්. අර වැස්සින්ද වතුර දාන්න බෑ වගේ වැඩක්. ඉතින් දැන් එදිනෙදා දේවල් කරනකොට ඉතින් අර මේ ඒ වගේ දේවල් කරගන්න නමුත් අපි ඉදිරියේදී අපේ චූටිම දැන් අනිත් එක අපිට ප්‍රශ්නකුත් ආවා දැන් ඔය නා කියන්නේ YouTube channel වල නම් ගත්තම චූටි මල්ලි පොඩි මල්ලි කියලා channel තියෙනවා පහයක් ඒක චූටි මල්ලි පොඩි මල්ලි old කියලා තියෙනවා new කියලා තියෙනවා එහෙම ගොඩක් තියෙනවා ඉතින් අපේ channel එකේ නම චූටි මල්ලි පොඩි මල්ලි CMPM ඉතින් ඒක නිසා ඉතින් ඒකටත් ඉතින් කට්ටියෙන් අපි ඉදිරියේදීත් නිර්මාණ කරනව නැතුව නෙමෙයි දැන් හිට අනිද්දත් අපි කීපයක් රෙකෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් අර අපි ඉතින් විවිධ ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඉතින් ඉවෙන්ට්ස් වලට යනවා. එතකොට ඉතින් අපේ ආයතනයේ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ වගේ දැන් මේ පහුගෙටි කියම ගජමෑන් වෙනුවෙන් ටිකක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. ඉතින් දැන් හිට අනිද්දත් මේ 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 ලබන සති වලත් මේ වගේ තව ආයතන වලත් පොඩි පොඩි වැඩසටහන් වලට යනවා. ඉතින් ඒවා කොහොම කරන්නත් එපා ඉතින්. ඉතින් ටිකක් නිදා ගන්නත් ඕනේ අතරේ ඉතින් නිදි මරාගෙන එහෙම කරන්නේ නැහැ අපි. දැන් ඔබ දෙපළම විවිධ ශේෂ්ත්‍ර අධ්‍යයනය කරපු දෙදෙනෙක් නිසා විවිධ ශේෂ්ත්‍රවල අපිට දැක ගන්න පුළුවන්. දැන් ඒ ශේෂ්ත්‍රවල තියෙන අවබෝධය අධ්‍යක්ීම එක කොහොමද දැන් මේ ඉදිරි අනාගතය වෙනුවෙන් තියෙන බලාපොරොත්තු? ඔව් ඉතින් ඉදිරි අනාගතය කියලා කියන්නේ අනිත් සාධකත්වයකට බලපාන වෙනවා. කොච්චර අපි උත්සාහ කරත් රටේ තොටේ ඇතිවෙන්න පරිසරය අපේ වැඩවලට බලපානවා. ඉතින් අර කතාවට කියනවනේ නැවක් ගිලුනොත් ගිලන නැව ඉස්සරහින්ම විසි කරන්නේ සංගීත භාණ්ඩ ටික කියලා. ඒක නිසා මේ මුලින්ම විනෝදාස්වාදයට අදාළ දේවල් තමයි කපා හරින්නේ. ඉතින් ඒ මොන தත්ත්වෙ තිබ්බත් අපිට කරන්න වෙන්නේ මේ වැඩනේ. ඉතින් අපි ඒවා ගැන හිත හිත ඉන්නේ අපි අපේ වැඩ ටික කරගෙන යනවා. දැන් අපි ඊළඟ බලාපොරොත්තුව චිත්‍රපටිය. ඉතින් හරියට මේ වගේ වැඩ දෙක තුනක් හරියට කරගත්තොත් ඔය කියන ප්‍රශ්නවලට උත්තර එතනම තියෙනවා. ඉතින් ඒ කියන්නේ වෘත්තිමය විදියට රස්සාවක් විදියට මේක සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් අපි මේ දක්වා අපි දෙන්න ඇවිල්ලා තියෙන වෙන වැඩ මොකක්වත් කරලා නෙමෙයි. වෙන සමා වෙන වෙන මේකට අදාළ නැති වෙන ශිෂ්ටවලට සම්බන්ධව වැඩ කීපයකත් අපි කරගෙන යනවා. නමුත් ප්‍රධාන වෙන්නේ මේ කතාව. ඉතින් ඒක නිසා දැන් අපි සෑහෙන කාලයක් මේක කරලා තියෙනවා. ඒක කිසිම මේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් අපි හිතන අනාගතයේ අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩත් එක්ක මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් ওই චිත්‍රපටිය එකක් කරොත් තව එකක් කරනවා. හරි. ඉතින් අපි මෙතෙක් වෙලා දැන් හොරාවකට ආසන්න කාලයක් මේ සොඳුරු කතාබහ අරගෙන ආවේ විශේෂ දෙන්නෙක් එක්ක. අපි කවුරුත් දන්නේ පොඩි මල්ලි චූටි මල්ලි විදිහට. නමුත් මේ දෙන්න ගාමින්ද ප්‍රවිරාජ් සුනිත් චිත්‍රානන්ද අපේ කලා ලෝකයේ අපට හමු වෙච්ච උම සුන්දර චරිත දෙකක්.
ඉතින් විශේෂයෙන්ම මේ කතාබහට නිමිත්ත වුණේ පසුගිය 20 වෙනිදා සිනමාවේ අලුත් වෙනසක් ඇති කරපු ගජමෑන් චිත්‍රපටය සිනමා ශාලාවලට ආපු එක. අවසාන වශයෙන් මම හිතන්නේ ඒ ප්‍රේක්ෂකයන්ටත් කියන්න දෙයක් තියෙනවා නම් තාම කෙටියෙන් ගාමින්දේ මතක් කරන්න. මොකද මේක හැමතරම නරඹන්නත් බෑ. මේක විශේෂ සිනමාහල් කීපයක් විතර නරඹන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් මතක් කරමු. ඔව් මේක 3D animation චිත්‍රපටයක්. ඉතින් ඒක හින්දා 3D සිනමාහල් වල තමයි මේ චිත්‍රපටය පෙන්වන්නේ. දිවයින පුරාම තියෙන 3D සිනමාහල් වල මේක තිරගත වෙනවා. විශේෂයෙන් මේක අර කලින් කිව්වා වගේ ඉතින් ඓතිහාසික මොහොතක් ලංකාවේ සිනමාවට. ඉතින් අවුරුදු 76ක් වෙනවා ලංකාවේ සිනමාවට. ඉතින් ඒ 76ටම ආපු පළවෙනි 3D animation චිත්‍රපටිය ලංකාවේ නිෂ්පාදනය කරපු. ඉතින් ඒකින්ද ඒ ඉතිහාසයේ සාක්ෂිකරුවෙක් වෙන්න ඕගොල්ලොත් ඇවිල්ලා මේ චිත්‍රපටියේ 3D සිනමාහලකම බලන්න. මේක DVD එයි කියලා හිතන්න එපා, TV එකට එයි කියලා හිතන්න එපා. DVD නම් එන්නේ නැහැ මම දන්න විදිහට. ඉතින් එහෙම බලලා වැඩක් නැහැ. මේක කණ්ණාඩි දෙක දාලා 3D සිනමාහලකට ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. අපි දෙන්න තමයි ලිව්වේ, අපි දෙන්න තමයි හඬකේ අධ්‍යක්ෂණය කරේ, අපි දෙන්න තමයි ප්‍රධාන චරිත කරේ. ඉතින් ඔබ අපිට ආදරය අය ගොඩක් ඉන්නවා අපි දන්නවා. තාමත් බලන්න නැතුව දවස් 3ක් 4ක් තාම චිත්‍රපටිය ඇවිල්ලා. ඉතින් බලන්න ආරාධනා කරනවා. තියෙනවා. ඉතින් අර කිව්වාගේ මේ ඉතිහාසයේ සාක්ෂිකරුවෙක් වෙන්න කියන ආරාධනාව අපි ඔබට මතක් කරනවා මේ වෙනකන් නේද? වෙන මේ සුන්දර කතාබහට නිමාවක් සටහන් කරමු. චිත්‍රපටයට ආරාධනා කරන ගමන් විශේෂාංග නිමා කරනවා. අපි විරාමයකට ගිහිල්ලා එමු. යතරවාරි ඔබ දෙදෙනාට ස්තුතියි. වගේම පසින්දු ඔබටත් ස්තුතියි. මේ සුන්දර මොහොත තව තවත් සුන්දර කරන එකතු වුණාට.